जेनरल श्रीमत जोन कोतलावले जाति आरक्षक विश्वविद्यालय पनात केटुम पद दिवन बर कियवीम पसुगेदा पार्लिमेंतुएदी सिदु केरुणा मेम पनात केटुम पद मगिन 1978 विश्वविद्यालय पनत उल्लंघने वन बवत एमगिन मेरट निदहास अध्यापनयट मरुपहरक एल्लवन बवटत पवसमिन गुरु संगम शिशु संगम विश्वविद्यालय आचार्य वरुण एतुलु विविध क्षेत्र नियोजनय करन बहुजन संविधान रसक विरोधता अध्यात करमिन सिटिनवा मे अतर अद दिनेद बहुजन संविधान रसक एकमुतुवेन मेम पनात केटुम पद एरहिव सियादहास फलकला මේ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියලා කියන්නේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ගේන පනතක් නෙමෙයි අධ්‍යාපන ශාස්ත්‍රයට මිලිටරීකරණය මැදිහත් කරන්න අධ්‍යාපනය විකිණීම සඳහා පෞද්ගලික අධ්‍යාපන කේන්ද්‍රයක් හදන්න විශ්වවිද්‍යාල පනතේ බලය අහෝසි කරන්න පෞද්ගලික අධ්‍යාපනය සඳහා පාසල් පවා ස්ථාපිත කරන්න තමයි මේ පනත ගේන්නේ වහාම මේ පනත අහෝසි කරගන්න ආණ්ඩුව මැදිහත් තුන් නැත්තම් ඉදිරියේදී දෙවන් තරගලයක් අපි කරනවා කොතලාවල විශ්වවිද්‍යාල පනතට අපි එකලාම විරුද්ධයි මෙය සිවිල් සමාජයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරමින් ඔවුන් ඔවුන්ගේ මතවාදයේ ජයග්‍රහණය කරන්න මතවාදයේ පතරවන්න කරන්න කරන උත්සාහ. සහපාලන ආණ්ඩුව බිඳ වැටෙන්න පරාජය වෙන්න බලපාපු මූලික කාරණා අතර අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ගෙනපු සයිටම් සම්බන්ධ සාකච්ඡාව ලොකු හේතුවක් වුණා. මේක තවත් ඇවිලිලා මේ ආණ්ඩුව ඇවිලිලා යනකල් කල් මරන්න එපා. පනත වහා මකුල ගන්න. අසාර්ථක වෙලා තියෙන ආණ්ඩුවට එරෙහිව අතර වටින් ගොඩ නැගෙන ජනතා විරෝධය මර්ධනය කරන්න විවිධාකාර මර්ධන ක්‍රියාවලී අනපනත් ගේනවා. හැබැයි මේ ආණ්ඩුවට මතක් කරනවා කීර්තනට තමන්ගේ සටන අවසන් කරන්න සිද්ධ වුණේ රහස් බංකරයක තමන් විසින්ම තියදිවින සාගෙන රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හැරී පනතින් ජේ.ආර්. ජයවර්ධනගේ 6න් 5 ආණ්ඩුවේ බලය විශේෂද වුනේ මේ පනතත් එක්ක සයිටම් පනත ගෙනාවු වෙලාවේදී අපිට පුළුවන් වුණා පහුගිය ආණ්ඩුවට රිද්දෙන්න පාඩමක් උගන්වලා ඒ පනත පරාජය කරන්න කොතලාවල වෛද්‍ය පීඨ ඊනියා පනත ආණ්ඩුව ගේන්න උත්සාහ කරනවා නම් ඒකට ජීවිත අවශ්‍ය නම් ඒ ජීවිත දෙන්න අපි සූදානම් අද උසස් අධ්‍යාපනය තත්පත් වෙලා තියෙන තත්වයට මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වගකී යුතුයි. අපිත් මේක යුගයට ගැළපෙන විදිහට ප්‍රතිසංස්කරණය කරන්න අපිට බැරි වෙලා තිබෙනවා. ග්‍රෙන් දෙකේ ආණ්ඩුවක් විදිහට උසස් අධ්‍යාපනය සඳහා විසඳුම් සෙවීම විනා ත්‍රිවිධ හමුදාවට ඒක දායක කර ගැනීම නොවේ. මේ පනත ආණ්ඩුවේ කොටස්කාරයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි අපේ මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කරලා තිබෙනවා මේ පනත අනාගත උසස් අධ්‍යාපනයේ යහපත වෙනුවෙන් වෙනස් නොවන්නේ නම් එවැනිම විරුද්ධ වෙන ලෙස මේ අතුරු නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු වහා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යසන අධිකරණයේ හමුවේ හබෑස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා නීතිචවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ බිම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස පොලිස් ප්‍රතිවරයා බස්නාහිර පළාත බහර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා පෙත්සම් කරන අතර අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකින් පිරිසක්ද සිටිනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න